ඇමරිකානු ඩොලර් බිලියන 37ක් වෙච්ච අපේ විදේශීය ණය ප්‍රමාණයෙන් බැඳුම්කර හිමියන් සමග මේ පැවැත්වපු සාකච්ඡා අනුව ප්‍රතිවිරුද්ධකරණය කිරීමට බලාපොරොත්තු වෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක්. ඒ අනුව ඒ ප්‍රතිවිරුද්ධකරණයට අවශ්‍ය මූලික එකඟතාවයන් වලට පැමිණීමට හැකියාව ලැබුණා. මේ මූලික එකඟතාවයන් ඉදිරියේදී සමානාත්මතාවය සහ ණය තිරසනභාවය පිළිබඳ විශ්ලේෂණය අනුව කොතෙක් දුරට ගැලපෙනවද කියලා බලන්න නිල ණය හිමියන්ගේ කමිටුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඒ විශ්ලේෂණය සිදු කරලා දැනුම් දීමක් කරයි. බලාපොරොත්තු වෙච්ච එකඟතාවයට පැමිණීම අපේ රටේ අනාගතය පිළිබඳව ඉතාම සුබවාදී දැක්මක්. මේ ප්‍රතිවිරුද්ධකරණය අවසන් කරලා එකඟතාවයන් වලට පැමිණෙන්න පුළුවන් වෙන්නේ ණය හිමියන්ගේ කමිටුව සමානාත්මතාවය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොතෙක් දුරට මේ ඇතිකරගත් එකඟතා ණය තිරසනභාවය සම්බන්ධයෙන් වූ විශ්ලේෂණයට අදාළද කියන කාරණාව සහතික කිරීමෙන් පසුව විපක්ෂ කණ්ඩායම් උත්සාහ දරුවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට බෑ කියලා කියන්නේ. අපි දැක්කා 2022 මැයි මාසයේ වෙද්දී මුදල අමාත්‍යාංශයේ ලේකම්වරයා මහ බැංකුවේ අධිපතිතුමා විපක්ෂ නායකතුමා සහ එතුමාගේ ආර්ථික කමිටුව මුණ ගැහුණු අවස්ථාවේ ඔවුන් දැනුම් දීලා තිබ්බා ජයගත් නොහැකි විශාල ආර්ථික අගාධයක ශ්‍රී ලංකාවේ ඉන්නේ කියන කාරණා. ඉන් අවුරුදු දෙකක් ඉක්බිතිව ශ්‍රී ලංකාව ලෝකයේ පිළිගත් ආර්ථික කළමනාකරණයක් තියෙන රටක් බවට පරිවර්තනය කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට පුළුවන් වුණා. ඒ සම්බන්ධයෙන් මේ රටේ විපක්ෂය සහයෝගයක් නොදැක්වුවත් කැපකිරීම කරලා මේ රටේ ජනතාව රජයට ඒ අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා.